බෝඩ් සිටින මම සභාගත කරන්න කැමති දිගට හරහට බදුසහන දෙනවා. දැන් එක පැත්තකින් කියනවා මේ බදුසහන දෙන එක නිසා තමයි ප්‍රශ්න පැනනගලා තියෙන්නේ කියලා. මම සභාගත කරනවා එක ආයතනයකට සියලු ආදායම් ලාභ හා බෙදා දෙනු ලබන ලාභාංශ මත මෙම පතතේ නිශ්චිතව දක්වා ඇති සියලු බද වලින් නිදහස් කරනවා. මේ තව එකක් තියෙනවා අවුරුදු 25කට නිදහස් කරලා තියෙනවා. තව එකක් තියෙනවා ජීවිතේ අවුරුදු කෙලකොටියක්ම මේක නිදහස් කළ බදු. රටේ ජනතාවට බදු වැඩි කරන ගමන් මේ දේශපාලන හෙන්චයියන්ට බදු සහන දෙනවා කියලා කියන තමයි එතුමා උත්සාහ කෙරුවේ. එතුමා සභාගත කරනවා ලේකණයක්. ඒකට කියන්නේ කොලේ වහලා ගහනවායි කියලා. එතුමා ඔබතුමාලා දැක්ක පැහැදිලිව කියනවා නම් වගේකුත් කියලා. ඒ සමාගම් වලට කවදාක්වත් පෝට් සිටිගේ බදු ගෙවන්න ඕනේ නැහැ. ජීවිත කාලයේදීම බදු සහන දීලා තියෙනවා. කාටද අයිතියක් තියෙන්නේ මෙහෙම බදු සහන දෙන්නේ කියන කාර. ඒකල එතුමා සභාගත කරනවා කොලකෑල්ල. එතුමා සභාගත කරන්නේ මොකද්ද මේකට තමයි මේ කොලේ වහලා ගහනවායි කියලා කියන්නේ. මේ මොකද මේ තියෙන්නේ ගත්ත කැසට් නෙවෙයි. මේකේ පළවෙනියටම තියෙනවා ඒ ලයිස්තුවම මේකේ සඳහන් වෙනවා මොනවද මේ ව්‍යාපාර කියන එක සම්බන්ධ. එමුණුම දෙකේ සඳහන් වෙනවා මොනවද ඒ අයට ලබලා දෙන සහන කියන එක සම්බන්ධ. හරියටම කවද සිට කවද වෙනකන්ද බදු සහන දෙන්නේ කියන එක හතරවෙනි එමුණුමේ තියෙනවා. දැන් මොකද්ද හර්ෂ සිල්වා මැතිතුමා කරන්නේ? අන්තිම විනාඩි 5යි ඇවිල්ලා කාල සීමාව දක්වන්නේ නැති එමුණුම 3 විතරක් පෙන්නලා සභාගත කරනවා. දැන් මේ ගැසට් එකත් එක්ක මේ එමුණුම් සියරම අපේ මේසෙ උඩ තියෙනවා පාර්ලිමේන්තු. තුට්ටු දෙකේ දේශපාලනය කිරීමට හර්ෂ සිල්වා මැතිතුමා වගේ කෙනෙක් ඉදිරිපත් වීම පිළිබඳව මගේ බරපතල කරුණාටුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට අවශ්‍යයි.